ස්පේශල් පොයින්ස් ෝ ලජ සාමන් ලජ එකක් කරද්දි මේවා කණ්ඩුත් ගොඩක් දැනගන්න ඕනේ. කැන්නේ සල්ලි ගත්ත සල්ලි දුන්නා ඒ වගේ දේවල් සල්ල දේවල් නෙමේ යන්නේ ටක් සංකීන මට්ටුවෙන් එම යනවා. එකන්ද මේ වගේ කණ්ඩුත් දැනගන්න ඕනේ. පලවෙනි තම ඇක්රුවල්ස් ඇක්රුවල්ස් කර කියන්නේ ගෙවන්න තියෙන දේවල්. අපි එක්ස්පෙන්න්ස යන්න එක්ස්පෙන්න්සේ ගවන්න තියෙන ඉන්කම් යන්න එක්ස්පෙන් ගන්න ලැබෙන්න්න තියෙනවා අන්නේ වගේ ඉතිරියට ලැබෙන්න්න තියෙන දේව. ඊළඟ කොටස තමයි ප්‍රීපේඩ්. එකන්නේ හම්බලා තියෙන වැඩිපුරත් එක හම්බලා තියෙන ප්‍රීපේඩ් එක්ස්පෙන්සස් කියන්නේ වැඩිපුරත් එක් අපි කියලා තියෙන ප්‍රීපේඩ් ඉන්කම් කියන්නේ වැඩිපුරත් එක් අපිට ලැබිලා තියෙන. එතකොට කවුන්ටිං වලදී ඇක්රුවල් කන්සෙප් කියලා එකක් තියෙනවා. එක් කන්සෙප් එකේද කියන්නේ මේ වසර තියෙන දේවල් මේ වසරටම එන්න ඕන. වසර දැන් ගෙවන්න තියෙන මන ඒක මේ වසරටම මේ වසරෙම ඉන්න ඕනේ. දැන් අපි ප්‍රශ්නයක් ඇසුරෙන්ම බලමු. දැන් ඇක්රෝඩ් එක්ස්පෙන්ස දැන් සාමාන්‍ය නෝමල් ක්වෙස්චන් එක තමයි ඉලෙක්ට්‍රිසිටි එකට 9000ක් කිව්වා. මේ වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට කෑෂ් බුක් එක දැන් කෑෂ් බුකින් සල්ලි ගියා. උදේ ඉලෙක්ට්‍රිසිටි 9000යි ඉලෙක්ට්‍රිසිටි ගිනුමට ඩෙබිට් කළා. එතකොට කෑෂ් එක 9000යි. ඒක තමයි සාමාන්‍ය එක. එතකොට අපි බලමු දැන් ඇක්රුවල් ප්‍රශ්නය. මේක කියනවා මේ 12000ක් මේ ගෙවන්න තියෙනවා. හැබැයි 3000 9000යි කියලා තියෙනවා. එතකොට 3000ම ගෙවන්න තියෙනවා. එතකොට මේ වසරට අනිවාර්යයෙන්ම 3000ක් ගෙවන්න තියෙනවා. ඉතින් 3000 ගෙවන්න දැන් 3000ක් ගෙවුවේ නැහැ කියලා අපි ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ නැහැ. එතකොට يعني 3000ක් ගෙවුවේ නැහැ කියලා අපි ගිනුම් වල දාන්න තුින් නැහැ. මොකද ඒ 3000 මේ වසරට තමයි අයිති. එතකොට මේ වසරට අයිතියක් නේද? නමුත් අපි ඒක කෙලිම කෑෂ් එකට දාන්නේ නැහැ. අපි වෙනම ගිනුමක් හැල්ලලා ඒකට වෙනම සටහනක් දානවා. ඒක තමයි දැන් ඉලෙක්ට්‍රිසිටි වලට දැන් 12000 ගෙවන්න තියෙනවනේ. එතකොට අපි අවසානයේ 12000 එන විදියට අපි හදනවා. දැන් කෑෂ් දැන් 9000ක් හම්බුණානේ. දැන් කලින් කෑෂ් එකෙන් 9000ක් හම්බුණා. හම්බු වෙච්ච එක ඇක්රුඩ් ඉලෙක්ට්‍රිසිටි කියලා දාලා ගිනුමක් දාලා මේකට 3000ක් දාලා 3000 ඩෙබිට් කරලා ඇක්රුඩ් ඉලෙක්ට්‍රිසිටි එක ක්‍රෙඩිට් කරනවා 3000ක. එතකොට සාමාන්‍ය බලන එකට තේරෙනවා මේ 12000ක් ගෙවලා තියෙනවා කියලා. ඒ කියන්නේ 12000ක් ගෙවන්න තියෙනවා කියලා. ඒවා කෑෂුවලි 9000ක් ගෙවලා තියෙනවා. තාම ගෙවන්න තියෙනවා 3000ක් කියන එක කවුරු හරි ලෙජර් එක ඉලෙක්ට්‍රිසිටි ලෙජර් බලන එකේට තියෙනවා. අන්න ඒකට තමයි කරන්නේ. නැත්තම් නිකන් 9000ක් විතරක් තිබ්බොත් කවුරු හරි බලන එකේට හිතෙන්නේ මේ ඉලෙක්ට්‍රිසිටි 9000ක් විතරයි තියෙන කියලා. නමුත් ඒතොට වැරදි චිත්‍රයක් පේනවා. ඒකෙන් හින්දා කරන්නේ 9000ක් කෑෂ් කරලා 3000ක් විතර මේ ඇක්රුඩ් කියලා දාලා මේ වෙනම ගිනුමක දාන එක. එතකොට එතකොට ඇක්රුඩ් ඉලෙක්ට්‍රිසිටි කියන එක එතකොට අපිට ගෙවන්න තියෙනවා. ගෙවන්න තියෙන එක අපිට වගකීම කියලා පේනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රිසිටි කියන එක වියදමක් වුණාට ඇක්රුඩ් ඉලෙක්ට්‍රිසිටි කියලා කියන එක වගකීම. කියන්නේ ගෙවන්න තියෙනවා. ජර්නල් වලින් දාන්න මේ විදිහට DR ඉලෙක්ට්‍රිසිටි CR ඇක්රුඩ් ඉලෙක්ට්‍රිසිටි. ඊට පස්සේ ඇක්රුඩ් ඉන්කම් කියන එක බැංක ඉන්ටරෙස්ට් එකක් හම් වෙනවා 30000ක්. එතකොට සල්ලි හම් වෙනවා. එහෙම ඒතකොට වත්කම් වැඩි වෙනවා. එහෙනම් ඩෙබිට් අනිත් පැත්ත ක්‍රෙඩිට් 30000. මාසෙට 3000 ගානේ හම් වෙන්න ඕනේ. ඒ කියන්නේ 12000ක් අවුරුද්දට හම් වෙන්න ඕනේ. නමුත් මේ වසරේට හම් වෙලා තියෙන්නේ 30000යි. ඒ කියන්නේ අපිට හම් වෙන ගානේ තව 6000ක් හම් වෙන්න තියෙනවා. එතකොට මේ වසරේදී අපිට බැංක ඉන්ටරෙස්ට් එක 6000ක් හම් වෙන්න තියෙනවා. නමුත් හම්බෙලා නැහැ. එතකොට අපි වෙනම ඇක්රුඩ් බැංක් ඉන්ටරෙස්ට් කියලා එකක් account එකක් හදලා ඒකට 6000 දානවා. ඒ කියන්නේ අපිට සල්ලි හම්බෙලා නැහැ. නමුත් අපිට ඇක්රුඩ් බැංක් ඉන්ටරෙස්ට් එකක් තියෙනවා කියන එක අපි පෙන්වන්න ඕනේ. මොකද බැංක් ඉන්ටරෙස්ට් ledger එක බලුවාම කාට හරි පේන්න ඕනේ මේක 36000ක් හම් වෙන්න තියෙන එක කියලා. නමුත් cash වලින් 30000ක් හම්බෙලා තියෙන බවත් තාම හම්බෙල් නැති 6000ක් තියෙන බවත් පේන්න ඕනේ. අන්න ඒක කරන්න තමයි මෙතන කරන්නේ. එතකොට ඇක්රුඩ් ඉලෙක්ට්‍රිසිටි කියන්නේ හම්බ වෙන්නේ තියෙන එකක්. හම්බ වෙන්නේ තියෙන එකක් මොකද්ද? يعني දැන් ඩෙප්ටර්ස් ලගේ වෙන්නේත් ඒ වගේ. දැන් හම්බ වෙන්න සල්ලි තියෙනවා. සල්ලි හම්බ වෙන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? වත්කම. එතකොට බැංක් ඉන්ටරෙස් කියන්නේ වත්කම. එතකොට බැංක් ඉන්ටරෙස් කියලා කියන්නේ මේකක් වුණාට කියන්නේ ආදායමක් වුණාට ඇක්රුඩ් බැංක් ඉන්ටරෙස් කියන්නේ වත්කම. එතකොට ජර්නල් වල සටහන් ගන්න මේ විදිහට
ඊළඟට අපි බලමු ප්‍රීපේඩ් කියන එක. ප්‍රීපේඩ් කියලා කියන්නේ නෝමල් ක්වෙස්චන්, يعني නෝමල් ක්වෙස්චන් එක තමයි සාමාන්‍යයෙන් 30,000ක් ඉන්ෂුරන්ස් එකකට ගෙවුවා. එතකොට 30,000 ගෙවුවම සල්ලි අඩු වෙනවා, සල්ලි අඩු වුණාම වත්කම අඩු වෙනවා. එතකොට ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කියනම ඩෙබිට්. ඇනුවල් ඉන්ෂුරන්ස් يعني 24,000 ගෙවන්න ඕනේ, හැබැයි 30,000ම ගෙවලා තියෙනවා. එතකොට මේ වසරට වැඩියෙනුත් එක ගෙවලා තියෙනවා. එතකොට මෙතන දැන් දැන් කෑෂ් 30,000 කියලා කිව්ව කවුරු හරි බලන කෙනෙකුට පේනවා නිකන් මේක ඉන්ෂුරන්ස් එක 30,000ක් ගෙවලා තියෙනවා කියලා. නමුත් මේ 30,000න් 6,000ක්ම අයිති වෙන්නේ ලබන අවුරුද්දට. එතකොට වැඩි ජීවිතයක් පේනවා. ඒකින් ඉඳ අපි මේක අඩු කරන්න ඕනේ. 30,000න් 6,000ක් අඩු කරන්න ඕනේ. අඩු කරනකොට දැන් මේ දැන් 30,000 තියෙන්නේ ඩෙබිට් පැත්තේනේ. එහෙනම් ක්‍රෙඩිට් කරන්න ඕනේ. එතකොට මේ පැත්තට 6,000ක් දානවා. දාලා මේක දැන් මේ ක්‍රෙඩිට් කරානේ. එහෙනම් ප්‍රීපේඩ් ඉන්ෂුරන්ස් කියලා වෙනම account එකක් හදලා ඒක ඉන්ෂුරන්ස් එක 6,000 කරනවා. එතකොට ඩෙබිට් කරනවා. එතකොට මේකෙන් මේකේ බැලන්ස් එක එන්නේ 24,000. ඒ කියන්නේ මේ වසරට අයිති එන්නේ 24,000 කියන එක පෙන්වන්න තමයි මේ මේ වගේ දේවල් කරන්නේ. එතකොට ජර්නල් එකේ තිබෙන්නේ මේ වගේ දේ. ඊට පස්සේ normal question එක දැන් ප්‍රීපේඩ් ඉන්කම් එක يعني අපිට සල්ලි කලින් හම්බෙලා තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය ඉන්කම් එකක් ගත්තොත් මේ ඉන්කම් එක හම්බ වෙනවා. එතකොට වත්කම් වැඩි වෙනවා. එහෙනම් ඩෙබිට් ප්‍රොපර්ටි ඉන්කම් කියලා 64 දාන්න. අනිත් පැත්තට ක්‍රෙඩිට් කෑෂ් එක 64 දාන්න. ඊට පස්සේ දැන් මේ කියනවා මේ බිස්නස් එකක් රෙන්ට් කරලා ප්‍රොපර්ටි එකක් 4,000ක් මාසෙට හම්බ වෙන විදිහට. එතකොට 4,000 මාස 12 වැඩි කළාම 48,000යි. නමුත් 64,000ක් හම්බෙලා තියෙනවා මේකට. එතකොට දැන් ප්‍රොපර්ටි ඉන්කම් එක ඉන්කම් එක දැන් කෑෂුවල්ටනේ 64,000 හැම්බල තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රෙඩිට් පැත්තනේ හැම්බල තියෙන්නේ. එතකොට 64,000 නෙමෙයි ඇත්තටම මේක වෙන්න ඕනේ 48,000. එතකොට අපි මේකෙන් 16,000ක් අඩු කරන්න ඕනේ. එතකොට 16,000ක් අඩු කරන්න මේ දැන් මේක තියෙන්නේ ක්‍රෙඩිට් පැත්තෙන්. ඩෙබිට් පැත්තල අපි 16,000ක් එකතු කළා ප්‍රොපර්ටි ප්‍රීපේඩ් ප්‍රොපර්ටි ඉන්කම් කියලා වෙනම account එකක් හදලා 16,000 දානවා. අන්න එක තමයි මෙතන වෙන්නේ. මෙතන එක තමයි ජර්නල් වල ජර්නල් එකේ වෙන්නේ.